General Information Technology කියන විෂයයට අදාළ වෙන සියලු ඒකකාරක් තියෙනවා ඒ ඒකකාරකට අදාළ වෙන සියලු විෂය කරුණු මම මෙතන සාකච්ඡා කරනවා මගේ YouTube channel එක ඇතුලේ ඒ වගේම ප්‍රශ්න පත්‍ර පසුගිය අවුරුදු වල කරපු ප්‍රශ්න පත්‍ර සියල්ලම සාකච්ඡා කරනවා මේ YouTube channel එක ඇතුලේ ඉතින් මේ දේවල් එක්ක GIT විෂයයට හොඳ සාමාර්ථයක් ලබා ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් එකතු වෙන්න මාත් සමඟ මගේ ICT විතුන්ද YouTube channel එක subscribe කරලා තියාගන්න like කරලා තියාගන්න ඒ වගේම notification bell icon එක click කරලා තියාගන්න මම අදට අන්තිම video පාඩම් මාලාවක් දාපු ගාම upload කරපු සැනින්ම ඔයාගේ phone එකට නැත්නම් computer එකට notification එකක් එන්න ගන්න පුළුවන් වෙනවා හරි එන්න අපි වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනටම පාඩමට යමු අද මම බලාපොරොත්තු වෙනවා මේ පාඩමේ මේ විෂය නිර්දේශයේ තියෙන විෂය නිර්දේශ කොටස් ටික සාකච්ඡා කරන්න සහ ප්‍රශ්න පත්‍ර ආකෘතිය හඳුන්වා දෙන්න මම ඔයාලට එක බලාපොරොත්තු වෙනවා හරි එහෙනම් අපි කතා කරමු GIT විෂය නිර්දේශයේ නැත්නම් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශයේ තියෙන පාඩම් ඒකක මොනවද ඒකක අටක් තියෙනවා මේ ඒකක අට මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම් මොනවද තියෙන ඒකක කියලා අපි ඒක ටික හඳුනාගෙන ඊට පස්සේ අපි යමු ප්‍රශ්න පත්‍ර ආකෘතියකට කතා කරන්න දැන් මම ඔයාලට ස්ක්‍රීන් එකේ දැන් මේව සලස්වන්න මේ ඒකක අට තියෙන ස්ලයිඩ් එකක් ඒ වගේම මම මේ වීඩියෝ එකේ පහළ ලින්ක් එකකින් දාලා තියෙනවා ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔන්න අවශ්‍ය නම් print කරගන්න උනත් පුළුවන් PDF එකක් download කරලා දාලා තියෙනවා මේ පහළ තියෙන comment section එකට. හරි එහෙනම් දැන් ඔයාලා screen එකේ පේනවා විෂය නිර්දේශයේදීන කොටස් ටික. අපේ විෂය නම තමයි සාමාන්‍ය තොරතුරු තාක්ෂණය. ඉංග්‍රීසියෙන් කියනවා General Information Technology GIT කියලා. ඉතින් මේ subject එකේ තියෙන content එක තමයි මෙන්න මේ ටික හරි දේසි අපිට පාඩම් අටයි තියෙන්නේ. පළවෙනි පාඩම තමයි කාලීන ප්‍රතිලාභ දරා ගැනීමට පරිගණකයේ සහ ඉදි විභවයේ ගණිතවේශණය කරන්න. ඉතින් අතන මේක පොඩි පාඩමක් මේ කියක් කතා කරනවා. පරිගණක පද්ධතියක් කොහොමද හැදෙලා තියෙන්නේ? පරිගණකයේ කියන්නේ මොකද්ද? මේ වගේ තියෙන ආදාන ප්‍රදාන සහ ක්‍රියාවලිය මොකද්ද? මෙන්න මේ දේවල් ගැන තමයි අපි මේ පාඩමේ අපි සාකච්ඡා කරන්නේ. මම දල වශයෙන් මාලට කියන්නේ මේ පාඩම තුළ තියෙන දේවල්. ඊළඟට අපිට හම් වෙනවා දෙවෙනි පාඩම පරිගණකයේ තුළ දත්ත නිරූපණය වෙන ආකාරය ගවේෂණය කරයි. ඉතින් ඔයාලා මේ වෙනකොට සමහරක් අය ඔය ICT විෂය අදාළව අය පරිගණකයේ ආශ්‍රිතව කියන ගණිත කර්ම සඳහා සංඛ්‍යා පාද වලට ගන්න බව ඔයාලා හඳුනගෙන ඇති. මෙන්න මෙතනදී අපි සංඛ්‍යා පාද කීපයක් අරගෙන කතා කරනවා. ඒ සංඛ්‍යා පාද පරිවර්තනය කරන්න කොහොමද කියලා හරියට පොඩි මේක තියෙන ලොකු දේවල් නෑ අමාරු නෑ බය වෙන්න එපා. GIT විෂය නිර්දේශය හදලා තියෙන්නේ උසස් පෙළ විෂය කරන ඕනෙම ළඟට තේරෙන විදිහට හරිම ලේසි සබ්ජෙක්ට් කරටියක් තියෙන ඒක නිසා හරි ලේසියෙන් පහසුවෙන් මේක ඉගෙන ගන්න යමු. ඊළඟට තුන්වෙනි මාතෘකාව තමයි තුන්වෙනි එකකේ තමයි මෙහෙයුම් පද්ධති පිළිබඳව අවබෝධය මගින් පරිගණකයේ කාර්යක්ෂමව හා ඵලදායි හරියට භාවිත කරන්න. ඒ වගේම මෙතනදී අපි කතා කරනවා මෙහෙයුම් පද්ධති මොනවද? මේ මෙහෙයුම් පද්ධති වල ක්‍රියාකාරීත්වය කොහොමද? ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? උන් ඔය දේවල් ගැන අපි මෙතනදී හඳුන්වා දෙමු. ඊටපතර හතරවෙනි පාඩමේ අපි කතා කරනවා ඉදිරිදා ජීවිතයේ කාර්යයන් සඳහා යෙදුම් මුදුපාක්ක යොදා ගැනීම කියන පාඩම. එතකොට මෙතනදී අපි Word, Excel, PowerPoint, Database කියන මුදුකාංග වර්ග ටික කොහොමද භාවිතයට ගන්න කියන එක ගැන මේ පාඩමේ අපි කතා කරනවා. ඊළඟට අදහස් ඵලදායී ලෙස ප්‍රකාශ කිරීමට බහුමාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරයි. පස්වෙනි පාඩමේ අපි කතා කරනවා මෙතනදී ඔඩියෝ හදන්නේ කොහොමද? වීඩියෝ හදන්නේ කොහොමද? ඒ වගේම animation වගේ දේවල් පොඩි animation එකක් වගේ දේවල් හදා ගන්න කොහොමද? ඉතින් මෙන්න මේ සංස්කරණ කටයුතු ෆොටෝ නිර්මාණය කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ සංස්කරණ කටයුතු තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට 6 වෙනි පාඩම තමයි එදිනදා ජීවිතයේදී තොරතුරු වලට ප්‍රවේශ වීමට හා සංනිවේදනය කිරීමට අන්තර්ජාලය කාර්යක්ෂමව භාවිත කරයි. අන්තර්ජාලය භාවිතයට ගන්න කොහොමද කියන එක තමයි මේ කියන පාඩමේදී අපි කතා කරන්නේ. හත්වෙනි පාඩම තමයි බහුමාධ්‍ය සංරචක ඇතුළත් කර වෙබ් අඩවි සංවර්ධනය කරයි. ඉතින් මේ සඳහා අපි HTML කියන භාෂාව යොදා ගන්නවා. ඒ කියන්නේ HTML කියන භාෂාව යොදාගෙන පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න කොහොමද කියලා මේ පාඩමේ අපි කතා කරනවා. අවසාන පාඩම තමයි ලේසි පාඩමක්.
දීමක් ජය ගැනීම සඳහා තොරතුරු හා සම්මේලන තාක්ෂණයේ කාර්යක්ෂමව පාදායි ලෙස භාවිත කරයි. මෙතනදී අපි විවිධ ශිෂ්‍යවල ICT යොදා ගන්න ආකාරයකට පැහැදිලි කිරීමක් කරනවා. හරිද? ඉතින් ඔයාලා මේ වෙනකොට අහලා තියෙන ගොඩාක් ශිෂ්‍යවල ICT යොදා ගන්නවා. ඉතින් මේ ශිෂ්‍ය මොනවද කියන දේවල් ගැන කතා කරලා තියෙනවා. ඒකට මම ගැන විස්තරයක් තමයි මේ කියන්නේ. ඉතින් මේවා එතකොට ගන්න දෙයක් නෙවෙයි බලා ගන්න ඕන මම කියන විස්තරේ. ඉතින් මේ මම මේ ડોකියුමන්ට් එක පුතේ ඔයාලට අනිවාර්යයෙන්ම පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. අරවිදි කමෙන්ට් එකට පින් කරලා මම තියන්න. එතකොට ඔයාලට ඒක උනන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක දාලා තියන්න ලින්ක් එක. එතකොට ඔයාලට මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවා ප්‍රින්ට් කරගන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි ඇති ඇත්තටම කොහොමද GIT කියන විෂය නිර්දේශයේ නිර්මාණය වෙලා තියෙන්නේ. අරම පොඩි පාඩක් අටක් තියෙන්නේ. ලේසි මේක පොරුවට මේ මවා පාඩ දෙයක් නෙවෙයි. මේක හරිම ලේසි පාඩක් අටක් තියෙන්නේ. මම ඔයාලා විභාගයට යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන් සූදානම් කරනවා මේ පාඩම් අට වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර කරනවා. බය වෙන්න එපා. ඔය තැන් තැන් වල ගිහිල්ලා පොරුවට සල්ලි දීලා මේකට ක්ලාස් ෆීස් කියවලා ඉගෙන ගන්න තරම් මේක ලොකු සබ්ජෙක්ට් කන්ටෙන්ට් එකක් නෑ. ඒක මතක තියාගන්න. පොඩි පාඩම් ටිකක් තියෙන්නේ. ඉතින් විෂය නිර්දේශය හරියට දැනගෙන විභාගයට හරියට මුහුණ දෙන්න. ඉතින් ඔයාලට මේ තියෙන YouTube එකෙන් මේක බලන්න පුළුවන් වෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට data විතරයි යන්නේ ඇත්තටම. ඉතින් ඒ සඳහා කිසිදු ගිවිමක් කරන්න ඕනේ නැහැ. අවශ්‍ය කරන ටියුට්ස් ඔක්කොම අපි මේක දෙනවා. හරිද? ලින්ක්ස් වල දෙනවා. ටියුට්ස් ඔක්කොම දෙනවා. ඔයාලට තියෙන්නේ අහගෙන ඉඳලා හරියට විභාගය කියලා පාස් වෙන්න විතරයි. හරිද? ප්ලේස් එකක්. අපි එහෙනම් බලමු ඊළඟට මේ විෂය නිර්දේශය පාඩම් අට ඉගෙන ගත්තට පස්සේ කොයි වගේ විභාගයකටද අපිට මුහුණ දෙන්න තියෙන්නේ කොයි වගේ විභාගයකටද අපිට මුහුණ දෙන්න තියෙන්නේ කියලා බලමු විභාගයේ කොයි වගේ විදියද ප්‍රශ්න මුහුණ දෙන්නේ ඔය දේවල් ගැන සාකච්ඡා කරන්න යනවා GIT විෂය ගත්තොත් GIT විෂය සඳහා උසස් පෙළ විෂය නිර්දේශයේ ඇතුලේ තවත් එක් විෂයක් තමයි GIT විෂය. එතකොට මේ GIT විෂය සඳහා 2005 වසරේ ඉඳන් තමයි පළමුවතාවට විභාග ප්‍රශ්න පත්‍රයක් විශේෂ පෙළ සඳහා නිකුත් වෙන්නේ. එතකොට 2005 වසරේ සිට 2005 2006 ආදී වශයෙන් 2017 අවුරුද්ද දක්වා ලිඛිත විභාගයක් විදිහට මේ GIT විභාගය පවත්ව වෙනවා. පසුව දැන් මේ කියන 2017 අවුරුද්ද දක්වා මේ විදිහට ලිඛිත විභාගයක් විදිහට පවත්ව වෙනවට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය කරනවා මේක GIT විභාගයේ ලිඛිත විභාගයක් නෙවෙයි අපි ඔන්ලයින් විභාගයක් විදියට පවත්වන 2018 අවුරුද්දේ. ඉතින් 2018 අවුරුද්දේදී අපිටම ඔන්ලයින් විභාගයක් විදියට GIT විභාගයක් පවත්වනවා. ඊට පස්සේ මේ ඔන්ලයින් විභාගයෙන් ප්‍රතිඵලක් නිකුත් වෙනවා. හැබැයි අවාසනාවකට 2019 අවුරුද්ද, 2020 අවුරුද්ද, 2021 අවුරුද්ද යන අවුරුදු වල මේ GIT විභාගය පවත් ගන්න බැරි වෙනවා රටේ තිබ්බ විවිධ ප්‍රශ්න නිසා. ප්‍රශ්න වල ගන්නවා කොවිඩ් ප්‍රශ්නය සහ මාස්ක් ප්‍රහාරය ආදී ගොඩාක් ප්‍රශ්න හේතුවෙන් මේ කියන විභාගය පවත් ගන්න එකටම නොහැකියාවකට ලක් වෙනවා. ඉතින් 2017 වෙනකම්ම එතකොට මල්ලක මාකින් ස්කීම් සහ පේපර්ස් තියෙනවා මේ කියන්නේ 2017 අවුරුද්දේ මාකින් ස්කීම් එක. එතකොට මේ 2017 අවුරුද්දේ මාකින් ස්කීම් එක වගේම 2018 ඔන්ලයින් මාකින් කරේ. එතකොට මම ගත්තොත් මම අවුරුදු කීපයක්ම මේ කියන GIT විෂය නිර්දේශයේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් විදියට මම සහභාගී වෙනවා. ඒක නිසා මලකදී මාකින් එක තියෙනවා. ඒ වගේම මම මේ මාකින් එකට කොහොමද කරුණු ලියන්නේ උත්තරපත් උත්තරය ලියන්නේ කොහොමද කියන එක ඔයාලට හොඳටම පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම GIT විභාගයේ 2018 අවුරුද්දේදී ඔන්ලයින් මාකින් එකක් තියෙන එකත් මලකට තියෙනවා. ඒ වගේම ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර ක්ලාසියක් කොට 2018 අවුරුද්දේ ඒවා මම එකතු කරගෙන ඉන්නවා. ඉතින් මේ විදියට අපි ඒ එකේක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු. ඉතින් 2019, 2020, 2021 ආදී වසරවල දෙක ආදී වසරවල මේ කියන GIT විභාගයක් කරත් නැති නිසා මෙන්න මේ කියන මාකින් ස්කීම් එකක් එතකොට පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට 2023 අවුරුද්දේ තමයි ඔය අවුරුදු ඕම එකතු කරලා පවත්න්න යන්නේ. වැදගත් එක 2023 අවුරුද්දේ තමයි මේ අවුරුද්දේ තමයි එතකොට අපි මේ කියන විභාගයේ පවත්වන්න කටයුතු කරලා තියෙනවා. හරි. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ විභාගය මම මෙන්නන්නේ එතකොට මාකින් එකේ කොහොමද මේ ලකුණු දෙන්නේ මේ දේවල් පිළිබඳව තමයි මම හඳුන්වා දෙන්නේ. මේ තියෙන එතකොට සම්පූර්ණ පේපර් එක. මේ පේපර් එකේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය කියලා තියෙනවා 2017
අවුරුද්ද ලකුණ බෙදී යාම කියන ඔන්න තියෙනවා. එතකොට එක පත්‍රයක 40 බැගින් සෝරි ප්‍රශ්න 40ක් තියෙනවා. එක බැගින් 40යි ලකුණු 40යි. ඊළඟට දෙක පත්‍රයක ලකුණු 25 බැගින් ප්‍රශ්න 4කට අපිට යන්න ඕනේ. එතකොට ලකුණු 100යි. මම ඊළඟ ඔබ ඔය විදිහට පැහැදිලි කරන්න යනවා. අපි ඊළඟට කතා කරමු මේ විෂය නිර්දේශයේ පිටර මේ තියෙන්නේ ඔයාලා මම පේපර් එකකුත් පෙන්නලා වැඩේ පටන් ගන්නවා. මේ තියෙන්නේ ඔය GID විභාගයේ ප්‍රශ්න පත්‍රය. හරි. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ සමන්විත වෙන කරුණු ටික සාකච්ඡා කරමින් අපි යමු එහෙනම් මේ පේපර් එකේ ප්‍රශ්න කොහොමද එන්නේ සහ ඒ කියන පාඩම් ටික හඳුනා ගන්න යමු. හරි. ඉතින් මම කියුවා GIT විභාගයේ ගත්තොත් GIT විභාගයේ ගත්තොත් GIT විභාගයේ ගත්තොත් පළවෙනි පේපර් එක හරිද පේපර් 1 සහ පේපර් 1 සහ පේපර් 2 විතර කොටස් දෙකක් තියෙනවා කොටස් දෙකක් තියෙනවා පැහැදිලිද පේපර් 1 එකේ තියෙනවා ප්‍රශ්න 1 සිට 2 3 ආදී වශයෙන් ප්‍රශ්න 40ක් තියෙනවා ප්‍රශ්න 40ක් එතකොට මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු තියෙනවා 4. 1 2 3 4 කියලා පිළිතුරු 4ක් තියෙනවා. එතකොට මේ පිළිතුරු 4ේ මා නිවැරදිම පිළිතුරු තමයි මේ සඳහා තෝරගන්න ඕනේ වෙන්නේ. හරිද? නිවැරදිම පිළිතුරු තමයි තෝරගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න 40න් මේ ප්‍රශ්න 40 සෑම ප්‍රශ්නයකටම සෑම ප්‍රශ්නයකටම ලකුණු 1 බැගින් ලකුණු 1 බැගින් ප්‍රශ්න 40ට ප්‍රශ්න 40ට ලකුණු කීයක් හම් වෙනවද ලකුණු 40ක් හම් වෙනවා පැහැදිලිද මේ පළවෙනි පේපර් එක පැහැදිලි ඊළඟ දෙවෙනි පේපර් එක ගත්තොත් දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න 1 2 3 4 5 6 ආදී වශයෙන් ප්‍රශ්න 6ක් තියෙනවා මේ ඔක්කොම රචනා ප්‍රශ්න මේවා MCQ කෙටි ප්‍රශ්න මේක MCQ දෙවෙනි පේපර් එකේ එන මොනවාද රචනා ප්‍රශ්න තොර රචනා ප්‍රශ්න තියෙනවා 1 2 3 4 5 6 තියෙනවා. හැබැයි 6 වලියන්න ඕනේ නැහැ. ඔන්න chance එකක් 6 වලියන්න ඕනේ. ඔයාලට දෙකක් අතාරින්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම ලියන්න ඕනේ කියන ප්‍රශ්න 1 2 3 4. එතකොට මේකේ පිළිවෙලක් නැහැ. ඔයාලට කැමති තැනකින් තෝරගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ හරි දෙවෙනි ප්‍රශ්නේ හරි. ඕන ප්‍රශ්න 4ක් තමයි උත්තර ලියන්න ඕනේ. තොර ප්‍රශ්න 4ට මේ සෑම ප්‍රශ්නයකටම ලකුණු 25ක් හම් වෙනවා. ලකුණු 25ක් හම් වෙනවා. 25 බැගින් ප්‍රශ්න 4ට ලකුණු කීයද? සියක් හම්බෙනවා. පැහැදිලිද? එතකොට පළවෙනි පේපර් එකට ලකුණු 40ක් හම්බෙනවා. දෙවෙනි පේපර් එකට ලකුණු කීයක් හම්බෙන්නේ? 100ක් හම්බෙනවා. එතකොට ඒ අනුව පළවෙනි පේපර් එකට ලකුණු 40යි දෙවෙනි පේපර් එකට ලකුණු කීයද? 100යි. ඔක්කොම ලකුණු කීයක් හම්බෙනවද? 140ක් හම්බෙනවා. ලකුණු 140ක්. එතකොට මේ 140 තමයි මේ පේපර් එකට හම්බෙන්නේ. එතකොට මේක 140 වල ගන්නවා. 140 කීයද කියලා බලලා 200 යනවා. හබලා ඒක නැවත 100 ගන්නවා. හරිද? 140 නම් කීයද කියලා අරගෙන 204 ඊට පස්සේ 100ට. يعني 100 ලකුණු ප්‍රමාණය තමයි වාට ඉන්නේ. 100 එක එතකොට 100ක් කියලා අපිට ගන්න පුළුවන් GIT විභාගයේ 100 100ක් හම්බෙනවා විදියට. හරිද? 140 ගන්න කීයද කියලා බලලා 100 ලකුණු හදලා තමයි වාට ලකුණු ප්‍රමාණය දෙන්නේ. අනේ නම් පැහැදිලිද? පළවෙනි පේපර් එකට ලකුණු සහ දෙවෙනි පේපර් එකට ආදී වශයෙන් ලකුණු හදන්න වෙනවා. එතකොට ඔය කියන විෂය නිර්දේශය අපි කතා කරායි විෂය නිර්දේශය. එතකොට මේ විෂය නිර්දේශයේ පාඩම් අට ඉගෙනගෙන මෙන්න මේ කියන ප්‍රශ්න පත්‍රයට තමයි පාඩ ළඟදී මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. හරි බයිලි බාම විභාගයට යන ඉස්සෙල්ලා මේ පාඩම් අටම වාර කම්ප්ලීට් කරලා දෙනවා. ඒ වගේම මේ වගේ ප්‍රශ්න පත්‍ර රාශියක් සාකච්ඡා කරලා වාඩේ ගුරු ආරම්භ දෙන්න ලේසියෙන් මේ පේපර් එක කොහොමද ගොඩ දාගන්න කියලා බලමු. හරි එහෙනම් අපිට අවශ්‍ය නම් ඔයාලා නෝට් එකක් දාගන්නවා නම් මෙන්න මේ කොටස් ටික දාගන්න පේපර් එකේ ප්‍රශ්න එන්නේ කොහොමද? පළවෙනි පේපර් එක දෙවෙනි පේපර් එක ආදී වශයෙන් පේපර් එකේ කොටස් ටික තමයි ඔය තියෙන්නේ. පාඩ එතකොට මේක ස්ක්‍රීන් එක උතලින් නවත්තලා වීඩියෝ එක උතලින් නවත්තලා ආඩ මේක එතන නෝට් එකක් අවශ්‍ය නම් දාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ඊළඟට ඊළඟ කොටසෙන් සාකච්ඡා කරමු. මම ඊළඟ කොටසෙන් යන්නේ පළවෙනි පාඩම පටන් ගන්න. හරිද? පළවෙනි පාඩමේ මොනවාද ඇවිල්ලා තියෙන කොටස් කොහොමද ඒකේ සාකච්ඡා කරන්න තියෙන කොටස් ටික අපි ඊළඟ සාකච්ඡා කරගෙන යමු. එහෙනම් අදට මම මෙතනින් නවත්තනවා. මේ වීඩියෝ එකෙන් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. පළවෙනි පාඩමේ කොටස් ටික සාකච්ඡා කරන්න. ඒ වගේම ඔබේ YouTube channel එකේ
O-level ICT, A-level ICT සියලුම පාඩම් මාලා වීඩියෝ පාඩම් මාලා විදිහට දාලා තියෙනවා. ඔයාලා කැමති කෙනෙකුට ඒවා බලන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ටත් ඒවා ෂෙයා කරන්න පුළුවන්. ඕනේ ගෲප් එකක ෂෙයා කරන්න. මේකෙන් කොහින් හරි අපේ ලංකාවේ දරුවෝ ටික ඉගෙන ගන්න. ඉතින් ඒක තමයි මට ඕනේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න වීඩියෝ එකට. comment කරන්න. ඔයාලගේ අදහස් comment කරන්න යන්න තියෙන comment section එකේ. Notification bell icon එකක් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයාලකට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. එනම් බොහොම ස්තුතියි හැමෝටම. ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.